කොහොමද අපි අද කතා කරන්න කලින් වීඩියෝ එකට යමු මොකද වීඩියෝ එක ගොඩක් දිග වෙනවා ඒ නිසා අපි ඉක්මනින් මේ වීඩියෝ එකට යමු black heads white heads remove කරගන්න challenge එකක් කරන්න යන්නේ මට හිතෙනවා ඔයාලත් එක්කලම කරලා මේක ඇත්තද වරුද කියලා බලන්න ඕනේ කියලා ඉතින් අපි කරමු වීඩියෝ එක හරි දැන් ඔයාලත් මෙන්න මේව ටික අරගෙන ready වෙන්න කොමාත් එක්කලා එතකොට ඔයාලටත් මාත් එක්කලම මේක කරලා බලන්න පුළුවන් මේක වර්ක් කරනවද නැද්ද කියලා. අමතරව ගන්න කිසිම දෙයක් නැහැ. මේ සීලුම දේවල් ඔයාලා ගෙදර තියෙනවා. බලන්න මොනවද කියලා. ඔයාලට අවශ්‍ය වෙනවා වැසලින්. වැසලින් ගන්න. ඊළඟට ඔයාලට අවශ්‍ය වෙනවා අර pimples remove එකක් හරි මේ ආකාරයෙන් ඔයාලගේ අර hair pin එකක් හරි කමන්නේ අර ගන්න. මම ඔයාලට hair pin එකක් ගන්නම්. මොකද ඕනම කෙනෙක් ළඟ hair pin එකක් තියෙන නිසා. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා polythene. Polythene කියන්නේ මෙන්න මේ ආකාරයෙන් ඔයාලට polythene පොඩි කෑල්ලක් කෝ දෙකක් අවශ්‍ය වෙනවා. පොලිතින් කවර් එකකින් ගන්නත් පුළුවන් ඕනම විදිහට ඔයාලට ඒක ගන්න පුළුවන් දන්න ඊට පස්සේ පොඩි ට්‍රවල් එකක් වගේ එකක් ගන්න පොඩි ට්‍රවල් එකක් වගේ තියෙනවා නම් ගොඩක් හොඳයි හරි දැන් ඉතින් අපි මේ වැඩේට බහිමු කොහොමද මේක කරන්න කියලා බලමු මේකේ රිසල්ට් එකම බලා ගන්න පුළුවන් නේද දැන් ඔයාලගේ black heads white heads තියෙන හරියේ වැසලින් ඇප්ලයි කරගන්න හොදට මගේ නහය උඩ පොඩ්ඩක් තියෙනවා මේ දෙපැත්තේ තියෙනවා ඊළඟට තියෙනවා ටීසූන් එකේ ඔයාලගේ ගොඩක් අයගේ තියෙනවානේ ඒ නිසා ඒ වගේ තියෙන අයගේ ඒ තියෙන තැන් වල ඇප්ලයි කරගන්න මගේ නිකටෙත් තියෙනවා බ්ලැක් හෙඩ්ස් එනවා සෑහෙන්න ඉතින් මම විනාකරින් ඇප්ලයි කරගන්න ඔයාලත් ඔයාලගේ බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් තියෙන ඒරියා එකේ මේ වගේ වැස්ලින් ඇප්ලයි කරගන්න ඔයාලට පේනවා ඇති මගේ නිකටේ පොඩි පොඩි ඩාර්ක් ස්පොට් වගේ තියෙනවනේ ඒ අර පහුගිය කාලවල ලිලී ගිහිල්ලා තෙල් කාලා ඉතින් පිම්පල්ස් ටිකක් ඇවිල්ලා හැමදේම මොනික් වගේ තියෙන්නේ නෑනේ දැන් මේ ආකාරයෙන් අපි අපේ ස්කින් එක ඇප්ලයි කරගත්ත වැස්ලින් ටික ඊළඟට තියෙන අපිට හුස්ම ගන්න පුළුවන් විදියට ඔයාලා ගත්ත පොලිතින් කෑල්ල මම ඊවලට පෙන්නන්න උකත් ගන්න අද මගේ පිම්පල්ස් ඇවිල්ලා මාක්ස් ඕවා යනවා මගේ හෝම් රෙමඩිස් වලට මේ ආකාරයෙන් දැන් අපි ගත්ත ඉටිකොළ එහෙම නැත්නම් පොලිතින් කෑල්ල ඔහොම කවර් කරගන්න හුස්ම ගන්න පුළුවන් විදියට කවර් කරගන්න හොඳින් ඔබලට අර ෆික්ස් වෙන්න අර අපේ ජෙල් එකට වැසලින් ජෙල් එකට ෆික්ස් වෙන්න හොඳින් අත තද කරලා ආකාරයෙන් ඒක අපි කවර් කරගමු හුස්ම ගන්න පුළුවන් විදිහට කරන්න බෑ නැත්නම් හුස්ම ගන්න බැරි වෙනවා දැන් මේක මෙහෙම කවර් කරගන්න ඉන්න පොඩ්ඩක් කතා කරමු මට ඉතින් දෙපළක් තියෙනවා නහය දෙපැත්තේ සහ නිකට යට ඉතින් මම ඒ නිසා මගේ පොලිතින් කෑල්ල මම දෙකට කඩාගෙන එක කෑල්ලක් නිකට එක කෑල්ලක් මේ ආකාරයෙන් නාසය දෙපැත්තේ මම මේ ආකාරයෙන් කවර් කරගත්තා ඔයාලත් මේක ගෙදර කරලා බලන්න මොකද මේකේ ප්‍රතිඵල ලැබෙයි කියලා මට හිතෙනවා මම මේක දැක්ක ගොඩාක් චැලෙන්ජ් වලට දාලා තියෙනවා ඒ නිසා මටත් හිතුණා ට්‍රයි කරලා බලන්න ඕන කියලා ඔයාලත් එක්කම මොකද බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් මේ කරදරේ තියෙනවා හැමෝටම නේද මේක ඉස්සරහ දෙයක් ගොඩක් අයට මේක තියෙනවා ගොඩක්ම ටීනේජර්ස්ලට මේක තියෙනවා ඉතින් ඒ අයටත් මේක කරලා බලන්න පුළුවන් හෝම් රෙමඩිස් නැහැ මේක දවස ගන්න ඇප්ලයි කරන්න කියලා දීකුත් නෑ ඔයාලට මට දැන් මේ වෙලා යන්නේ ඔයාලට මේක පෙන්වන්න ඕන නිසා නැත්නම් මේක විනාඩි 10 කින් කරලා ඉවර කරගන්න පුළුවන් සතියේ දවසක් ඉදිරිය කරපුවම හොඳටම ඇතිත් වෙනවා ඉතින් අපි බලමු දැන් නාසය වටේ මම මේ ආකාරයෙන් කවර් කරගත්තා දැන් මම නිකට ඒරියා එක කවර් කරගන්න යන්නේ අර ආකාරයෙන්ම අපි පුලිතින් කෑල්ලෙන් අපි නිකටත් මේම කවර් කරගමු මේක ටිකක් ටයිට් කරලා කවර් කරගන්න ඕනේ ස්කින් එකට මොකද හේතුව ඊළඟ ප්‍රොසෙස් එකද මේක ගැලවිලා බිමට වැටෙන්න පුළුවන් ඒ නිසා දැන් මේ විදිහට අපේ නහය උඩයි එහෙම නැත්නම් නිකට වටේ අපි සියලුම ඒ බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් තියෙන ඒරියා එක කවර් කරගත්ත පොලිතින් කෑල්ලේ දැන් අපේ ටවල් එක වෙට් කරගන්න ඕනේ හැමමනම උණු වතුරෙන් මේක හොඳින් තෙමාගෙන ඊළඟට ඒක හොඳින් මිරික ගන්න ඔයාලට පේනවා ඇති මගේ ටවල් එකේ දුම් යනවා ඊළඟට මේ ආකාරයෙන් තවා ගන්න ඕනේ හොඳින් විනාඩි 5ක් පමණ මේ ආකාරයෙන් හොඳින් තවා ගන්න ටිකක් වීගෙන එනකොට ආයෙ උණු වතුර දාලා මිරිකලා ආයෙ ටවල් එක අරගන්න මේ ආකාරයෙන් ඔයාලට තේරෙනවා දාඩිය දාලා වගේ ඇතුළේ දෙනකන් හොඳින් විනාඩි 5ක් පමණ තවා ගත්තනම් ඇති වෙනවා හැබැයි ඔයාලා හොඳට උණු වතුරෙන් විනාඩි 5ක් පමණ තවා ගත්තොත් පමණයි ඔයාලගේ බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් රිමූව් කරගන්න පුළුවන් වෙන්නේ එහෙම නැත්නම් ඒව හරියට එන්නේ නැහැ ඒ නිසා හොඳට ඔයාලගේ වැසලින් ටික මෙල්ට් වෙන තරමට ඔයාලට දැනෙන විදිහට දැනෙන තරමට මේක හොඳින් උණු වතුරේ මේ ආකාරයෙන් උණු වතුර ටවල් එකකින් තවා ගන්න විනාඩි 5ක් පමණ තවා ගත්තාම ඇති වෙනවා ඔයාලට දැනේ ඔයාලගේ වැසලින් එක මෙල්ට් වෙලා වගේ වැසලින් එක නෑ වගේ දැනේ අන්න ඒ වෙලාවට ඇති වෙනවා මම නම් විනාඩි 5ක් පමණ දැන් තවාගෙන ඉවරයි දැන් මගේ වැසලින් ටික හොඳට මෙල්ට් වෙලා කියලා මට දැනෙනවා
මොකද සුදු පාටට වගේ වලටත් පේනවා ඇති. දැන් අපි බලමු ඊළඟට මොනවද කරන්න ඕනේ කියලා. මම මේ ආකාරයෙන් විනාඩි 5ක් පමණ තවා ගත්ත වලට පේනවා තියන් දැන් රතු විලා වගේ තියෙනවා. ගාගත්තු වැස්ලින් ටික නම් නැති විලාම ගිහිල්ලා නේද? පේනව නේද නැහැ කියලා. දාඩි දාලා වගේ තියෙන ඇච්චරයි. දැන් අපිට ඊළඟ ප්‍රොසෙස් එකට තමයි යන්නේ. අපි බලමු දැන් ඊළඟට මොකද කරන්න ඕනේ වලට පේනවා ඇති. මම මේ අතින් අරගෙන පෙන්නන්නේ. මම අර ගාගත්තු වැස්ලින් ටික වෙච්ච දෙයක් නෑ. ඒක මොකද වෙලා තියෙන්නේ? ඒක මෙල්ට් වෙලා අපේ අර බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් එක ඒක එකතු වෙලා තියෙනවා. දැන් අර ගමු අපේ හෙයා පින් එක. අපි දැන් හෙයා පින් එකකින් කරන්න ඕන වැඩේ තමයි දැන් කරන්නේ. අපි මොකද කරන්න ඕනේ? හෙයා පින් එකකින් අපේ අර වයිට් හෙඩ්ස් බ්ලැක් හෙඩ්ස් තියෙන තැන් වල මේ ආකාරයෙන් තද කරමින් ගොඩාක් තද කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. යන්තම් තද කරද්දී ඒව ටික එළියට එනවා. මේ ආකාරයෙන් අපි ඒව ටික රිමූව් කරගමු. ඔයාලගේ බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් සියලුම දේවල් ටික හරිම පහසුවෙන් හරිම ලේසියෙන් මෙල්ට් වෙලා එළියට එනවා. ඔයාලට පේනවා ඇති. ඔයාලට විශ්වාස නැත්නම් ඔයාලා හිතනවා නම් දැන් මේ එනවා ඇති වැස්ලින් ටික කියලා. ඔහොම ඉන්න මම වැස්ලින් ටික ඔයාලට එහෙම හිතෙනවා නම් ඔයාලා බලන්න මම ටිෂු එකකින් මේ වැස්ලින් ටික පිහලා ඉවත් කරලා දාන්නම් මොහොනේ. මොකද ඔයාලට හිතුනොත් එහෙම මේ වැස්ලින් තමයි එළියට එන්නේ කියලා. ඒ නිසා මම ඒ ටික පිහගෙන ඒ ටික ක්ලීන් කරගෙන එන්නම්. දැන් හරි නේද? දැන් මම ඔක්කොම වැසලින් తీරනවා නම් ඒවා ටික ඔක්කොම රිමූව් වෙන කියලා ක්ලීන් කළා. දැන් අපි ආයේ බලමු අපේ බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් එක රිමූව් කරගමු මේ ආකාරයෙන්. ඔයාලට පේනවා ඇති නේද මගේ බ්ලැක් හෙඩ්ස් තියෙනවා තනින් තන වයිට් හෙඩ්ස් නම් අඩේ මට පේන්නේ නැහැ. බ්ලැක් හෙඩ්ස් තියෙනවා මට පේනවා. මම ඒව තමයි මේ රිමූව් කරගන්නේ. ඉතින් මේ ආකාරයෙන් තමයි අපේ බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් රිමූව් කරගන්නේ. චැලෙන්ජ් එක හොඳයි නේද? මමත් හිතනවා මේක හොඳයි කියලා. මටත් හොඳයි කියලා දැනෙනවා. මොකද මගේ බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් ගොඩාක් රිමූව් වුණා. පහෝදා උදේ මම බලද්දි මට ගොඩක් දැන් මම මේක ඊරේ කෙරුවේ. අද තමයි මම මේක ඔයාලට දාන්න හදන්නේ. ගොඩක් රිමූව් වෙලා තිබුණා. ඉතින් ඔයාලත් මෙන්න මේ ආකාරයෙන් ඔයාලගේ බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් රිමූව් කරගන්න හරිම ලේසි. මේක ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන්. සමහරුන්ට හෝම් රෙමඩිස් වගේ දේවල් හොයාගන්න හරිම අමාරුයිනේ. හොස්ටෙල් වල වගේ ඉන්නේ තුරු වර්ක් කරන අයට වගේ හරි අමාරුයි ඒ වගේ දේවල් කර කර ඉන්නත්. මේ වගේ දේකින් ඔයාලට සතියකට දවසක් ක්ලීන් කරවන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව. මේකට හෙයා පින් එක ගොඩක් හොඳයි. පිම්පල්ස් රිමූව් එක පොඩ්ඩක් පාරවල් හිටිනා වගේ මගාව එක තියෙනවා. නමුත් මම ඒක යූස් කරන්නේ නැහැ වැඩි. මොකද හේතුව මට ඒක ටිකක් හાર્ඩ් වැඩි වගේ. මේක හෙයා පින් එක අවුලක් නැහැ. මේක හොඳයි. මොකද මේක දැන් මම ඉරෑනි කලේ ඒ වෙලාවෙම මම අයිස් කැටියකින් ඔක්කොම පොඩ්ඩක් තවා ගත්තා. පාරවල් රතු පාටලා තියෙන එකත් අඩුවෙලා ගියා. නමුත් පිම්පල්ස් රිමූව් එකෙන් ගොඩක් දුරට පහෝදාටත් පාර හිටින්න පුළුවන්. මට නම් වෙලා තියෙනවා. ඒ නිසා මම ඒක වැඩි යූස් කරන්නේ නැහැ. හරි දැන් නිගටිවර කරගත්තා. දැන් අපි බලමු නහය දෙපැත්තේ කොහොමද අපේ වයිට් හෙඩ්ස් යන්නේ කියලා. මගේ වයිට් හෙඩ්ස් තියෙනවා එතන දෙපැත්තේ. ඔයාලට පේනවා ඇති. හෙයා පින් එකේ රවුම් කොටසේ සුදුවට පිරෙන හැටි. බලාගන්නකෝ. පේනවා නේද ඔයාලට වයිට් හෙඩ්ස් රිමූව් වෙන හැටි. ඉතින් මේක ඕවා ගැහණු පිරිම් ભેදයක් නැහැ. ඕන කෙනෙකුට කරන්න පුළුවන්. වයසත් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. පිම්පල්ස්, බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් ආපුවාට මේක කරගන්න පුළුවන් gedara. වැස්ලින් විතරයි ඔයාලට අවශ්‍ය වෙන්නේ නේද? ඉතින් වැස්ලින් ඕනම gedaraක තියෙනවානේ. ප්‍රූප් ලවන්නේ ගැන හිතන සාමාන්‍ය ඕනම gedaraක තියෙනවානේ. ඒ නිසා ඔයාලත් මේ ආකාරයෙන් කරලා බලන්න. ඔයාලටත් සාර්ථකයි කියලා හිතෙනවා. සතියේ දවසක් වගේ ඔයාලත් මේ විදිහට කරගන්න. ඔයාලට පේනවා ඇති. දැන් මගේ හෙයා පින් එකේ සුදුවට වයිට් හෙඩ්ස් රිමූව් කරනවා මම අයින් කරගන්නවා. මේ අයින් කරගෙන මම ඔක්කොම ටික නාසයේ දෙපැත්තේ තියෙන වයිට් හෙඩ්ස් ටික ඉවර කරගන්නවා. ඉතින් මට නම් මේක පර්ෆෙක්ට් කියලා හිතෙනවා. මම නම් මේකට 100න් 100ක්ම දෙනවා. මොකද මට ගොඩාක් මේක වර්ක් කරුවා. මම හිතනවා ඔයාලටත් එහෙමම වෙයි කියලා. ඔයාලටත් වර්ක් කරයි කියලා. ඉතින් අනිවාර්යෙන් ඔයාලත් කරලා බලන්න. ඒකම දැන් ඔයාලට මම හැමදේම අලුත් දේවල් හඳුන්වලා දෙනවානේ. ඔයාලා මගේ channel එකට subscribe කරන්න අවතේ කරන්න එපා වන්දි. හැබැයි ඉතින් ඔයාලට මගේ channel එක හොඳයි කියලා හිතෙනවා නම් ඔයාලට මේකින් ලබා ගන්න දේවල් තියෙනවා නම් natural විදිහට ලස්සන වෙන ඔයාලා කැමති නම් ඔයාලට මගේ channel එකේ ලස්සන වෙන දේවල් විතරක් නෙමෙයි නිරෝගී ඉන්නත් ගොඩාක් දේවල් හඳුන්වලා දෙනවා. ඉතින් ඔයාලට ප්‍රයෝජනවත් වෙනවා කියලා හිතෙනවා නම් මගේ channel එකට subscribe කරලා like කරලා මාත් එක්ක එකතු වෙන්න හොඳේ. මේ ආකාරයෙන් මම සියලුම මගේ බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් රිමූව් කරගත්තා. ඔයාලට පේනවා ඇති ඒ රිමූව් කරගත්ත ඒරියා එක ඔක්කොම රතු වෙලා තියෙනවානේ. මේ රතු වෙච්ච ගණන් ගන්න හොඳ නැහැ. ඒක ටික වෙලාවකින් යනවා.
අපි මේ ආකාරයෙන් දැන් මූණ පිරිසිදු කරගමු. ඊළඟට ඔයාලට පුළුවන් oil cleanser එකක් කරගන්න. මොකද අපේ ඉතුරු වෙලා තියෙනවා නම් උඩට ඇවිල්ලා blackheads white heads ඉතුරු වෙලා වගේ තියෙනවා නම් අපි කරගන්න oil cleanser එකෙන් ඒක අයින් වෙලා යනවා. ඔයාලට ඒකත් පෙන්වන්න නම් ඉක්මනට මගේ වීඩියෝ එක ගොඩක් දිග වෙයි. මම හිතුවා මේ ඔක්කොම එකින්ම පෙන්වන්නේ නැත්නම් ආයෙ වීඩියෝ හදන්න ඕනේ නැහැනේ. මේ ආකාරයෙන් oil cleanser කරගන්නෙත් මෙන්න මේ ආකාරයෙන්. දැන් මේක වුණාට පස්සේ මම පෙන්වන්න oil cleanser එක කරගන්න හැටි. Cleanser එක කරගන්න ඔයාලා olive oil පාවිච්චි කරන්න. මේ ආකාරයෙන් රූප දෙකක් හෝ තුනක් olive oil අපි එකතු කරගෙන ඒක හොඳින් අද්දකේ රබ් කරලා ඊළඟට අපේ මූණ ඇප්ලයි කරගෙන අපි හොඳින් රවුම් ආකාරයෙන් මේක රබ් කරගමු. මේ oil cleanser එක කරන්නේ ඇයි කියලා දන්නවද? අපේ දැන් අර skin එක ඇතුලේ තියෙන සියලුම dirt එළියට ගන්න. මේ ආකාරයෙන් රවුම්ට මේක කරනකොට අර වැස්ලින් සියලුම දේවල් එළියට එනවා. අනිත් එක තමයි අපේ දැන් මේ melt වෙලා තියෙන white heads black heads තියෙනවනේ. ඒවා අපි මේ වගේ රබ් කරනකොට ඒව තියෙනවනම් ඒවත් මේ oil එකල එකතු වෙලා එළියට එනවා. ඒකයි ඔයාලට පේනවා ඇති මම මේ කොහොඳින් රබ් කරගත්ත මුළු ස්කින් එකේම. ඊළඟට අපිට තියෙන්නේ ඔයාලට මම පෙන්නන්නම් මගේ අතට එනවා තව බ්ලැක් හෙඩ්ස් එකක් දෙකක් එනවා අතට මෙහෙම කරනකොට. මොකද අර එළියට එන්න බලන් හිටපු ඒවා හරියට අපේ පිම්පල්ස් රිමූව් එකෙන් හෝ හෙයා පින් එකෙන් ආවේ නැත්නම් අති මෙහෙම රවුමට රබ් කරනකොට ඒවා එළියට එනවා අතට එනවා. දැන් අපි oil cleanse එක කරගත්තා. මේ ඔයාලට ඕනේ නම් පමනක් කරගන්න පුළුවන්. ඔයාලගේ black heads white heads remove කරගත්තට පස්සේ ඔයාලට ඕනේ නම් පමනක් කරන්න පුළුවන්. ඕනේ නැත්තම් oil cleanse එක කරගන්න අවශ්‍ය නැත්තම් ඔයාලට පුළුවන් scrub ටිකක් මූණේ apply කරලා හොඳට මූණ රබ් කරගන්න. මොකද vaseline එහෙම මූණේ තියෙන නිසානේ. ඒ ටික ඉවත් කරගෙන ඊට පස්සේ ඔයාලට ice කැටයක් මූණේ apply කරලා මේ රතු විලා තියෙන area එක normal තත්ත්වයට අපහු ගන්න පුළුවන්. ඒ කියන්නේ pores close කරගන්න පුළුවන් ඔයාලගේ. ඔයාලගේ දැන් screen එකේ open වෙලා තියෙන pores යලම ක්ලෝස් කරගන්න. ඔයාලට අයිස් කැටයක් ඇප්ලයි කරගෙන මේක ඉවර කරගන්න පුළුවන්. නමුත් ප්‍රොසෙස් එකට හරියට කරනවා නම් මේ ආකාරයෙන් ඔයිල් ක්ලෙන්ස් එක කරගන්න කරගෙන උණු වතුරෙන් තෙමාගත්ත ටවල් එකෙන් ඒ සියලුම ඔයිල් ටික ඉවත් කරගන්න. ඔයාලට පේනවා ඇති දැන් අර මගේ වයිට් හෙඩ්ස් බ්ලැක් හෙඩ්ස් තිබුණු තැන්වල ඒව රිමූව් වෙලා තියෙන හැටි නේද? මම මේ ඔයාලට පෙන්නන්නේ ඒක තමයි. ඔයාලා හොඳින් බැලුවොත් ඔයාලට පේනවා ඒවා හොඳට රිමූව් වෙලා තියෙනවා. දැන් මම ස්ක්‍රබ් එක කරගන්න යන්නේ. මගේ ස්ක්‍රබ් එක මොනවද දන්නවද? මේකේ තියෙන්නේ කෝෆි කෝ පවුඩර් තියෙනවා, යෝගට් ස්වල්පයක් තියෙනවා, හාල් පිටි ස්වල්පයක් තියෙනවා. ওই ටික තමයි තියෙන්නේ. යෝගට්, කෝෆි, හාල් පිටි. ওই තුන මික්ස් කරලා තමයි මගේ ස්ක්‍රබ් එක හදාගෙන තියෙන්නේ. ඔයිල් ස්කින් එකටද, ඩ්‍රයි ස්කින් එකටද, නෝමල් ස්කින් එකටද ඕන එකට හොඳයි. මම සාමාන්‍යයෙන් ස්ක්‍රබ් කරන්නේ නැචරල් දේවල් වලින්. මම පිළිඳපලේ තියෙන ස්ක්‍රබ්ස් වල කිසිම දෙයක් ගන්නෙ නැහැ. ගෙදර තමා කරගන්නේ. කෝෆි එක ගොඩාක් හොඳයි ස්කින් එකේ මේ ඩල්නස් එක නැති කරනවා. ඒ වගේම ස්කින් එක පැහැපත් කරගන්න කෝෆි ගොඩක් හොඳයි. ඔයාලා ඒක දන්නවා ඇති. ඒ වගේම රයිස් පවුඩර් කියන්නේත් අපේ ස්කින් එකේ කලර් එක අපිට ඉන්ක්‍රීස් කරගන්න උදව් වෙනවා. යෝගට් කියන්නේ අපේ ස්කින් එකේ මොයිස්චරයිසර් එක රඳා පවත් ගන්න අපිට උදව් වෙනවා. ඉතින් ඔයාලටත් මේ ස්ක්‍රබ් එක ඕනේ නම් අවශ්‍ය නම් කියන්න. සමහර විට මම මේ ස්ක්‍රබ් එක ඔයාලට ෂෙයා කරලා ඇති, වීඩියෝ එකක් දාලා ඇති. මට මතක නැහැ හරියටම. දාලා නැත්නම් ඔයාලයටින් කමෙන්ට්ස් කරලා අන්න මම ඔයාලට මේක හදාගන්න හැටි කොහොමද කියලා කියන්නම්. මේ තියෙන්නේ මගේ ෆේවරිට් මේ ස්ක්‍රබ් එක තමයි. ඉතින් මම ඔයාලට කොහොම මොනවද මේකට ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ කියලා කිව්වා. ඔයාලට කැමති නම් හදලා ඔයාලට චූස් කරන්න. විනාඩි 5ක් පමණ මම ස්ක්‍රබ් එක මේ ආකාරයෙන් ස්කින් එකේ රැඳෙන්න හරිනවා. මොකද මේවේ තියෙන ගුණාත්මකභාවය මගේ ස්කින් එකට අවශ්‍ය නිසා. විනාඩි 5ක් පමණ ඔයාලට පේනවා ඇති දැන් මේ මගේ ස්ක්‍රබ් එක මූණට වේලිලා. මම දැන් මේක සෝදලා ඉවත් කරගන්නවා. දැන් මම මූණ සෝදලා ඉවත් පිරිසිදු කරගත්තා. දැන් මම යන්නේ අවසාන ස්ටෙප් එකට. ඒ මොකද්ද? අයිස් කැටයක් ඇප්ලයි කරගන්න එක. මම මේ මගේ මේ අයිස් කියුබ් එක පෙන්වුවා නේද ඔයාලට. ඒකේ තියෙනවා මිල්ක්, ෆ්‍රෙෂ් මිල්ක් එක මං ඒකට දාලා අයිස් කැට හදලා තියෙනවා. සමහර කලට ගෙදර නැති වුණොත් එහෙම අයිස් කැටයක් අරගෙන මම ස්කින් එක ඇප්ලයි කරගන්නවා. නැත්තම් මගේ හෝම් රෙමඩිස් හදා ගන්නවා. මේ ආකාරයෙන් දැන් මගේ ස්කින් එකේ මං අයිස් කැටේ හොඳින් රබ් කරගන්නවා. ඔයාලට අයිස් කැටේ කිලිම මේ ආකාරයෙන් ස්කින් එකට තියන්න බැරි නම් ඔයාලට පුළුවන් කොටන දිග හැලකින්, ලීන්සුවකින්, එහෙම නැත්නම් ටිෂු පේපරකින් ඔතලා මේ ස්කින් එකේ මේ ආකාරයෙන් ඇප්ලයි කරගන්න. හරි, දැන් මම බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් රිමූව් කරගෙන ඉවරයි. ඔයාලට පේනවා ඇති මගේ ස්කින් එක පිරිසිදු වෙලා තියෙනවා. චැලෙන්ජ් එක නම් ගොඩක් හොඳයි නේද? ගොඩක් හොඳයි, හරිම සාර්ථකයි. මගේ වීඩියෝ බලනට ස්තුතියි. නැචරලි විදියට ලස්සන වෙන කැමති නම් මාත් එක්ක එකතු වෙන්න. තවත් අලුත් දෙයක් සමග අලුත් වීඩියෝකින් එනකන් ඔයාලට තිරුවන් සරණයි, පරිස්සමින් ඉන්න.